අමරිකාවේ ප්‍රතිපත්ති හදන්නේ ඒ රටේ බුද්ධිමතුන්ගේ අදහස් අරගෙන. එහි එක ප්‍රධාන බුද්ධි මණ්ඩලයක් තමයි The Council on Foreign Relations. ඒගොල්ලෝ 2015 වාර්තාවක් හදනවා Revisiting US Grand Strategy Towards China කියලා. ඒක ඒගොල්ලෝ කියනවා චීනය තමයි ඉස්සර කාලේ ඇමරිකාවට තර්ජනය. එනිසා චීනය කොටු කරන්න ඕන, චීනය මෙල්ල කරන්න ඕන. දැන් ඇත්තටම චීනය ඇමරිකාවත් අතර වෙළඳ යුද්ධයක් තියෙනවා. ඒ වෙළඳ යුද්ධේ ඉන්දියාවටත් ව්‍යාප්ත වෙලා මේ ඊයේ පෙරේද වෙන විට වෙළඳ යුද්ධේ සමහර විට ඇත්ත යුද්ධයක් බවට පත් වෙන්න පුළුවන් තරමට කෙමෙන් වර්ධනය වෙමින් තිබෙනවා. ඒතර මේ කියන ගිවිසුම් නිසා අපට සිද්ධ වෙන්නේ මොකද්ද? අනුන්ගේ යුද්ධයක ගොදුරු බවට පත් වෙන්නේ. ඉතින් ඇයි එහෙම මෙහෙම අපේ ලංකාවේ එවැනි මාර්ගයක් තෝරගෙන තියෙන්නේ? ඒකට ප්‍රධාන හේතුව තමයි අද මේ රට පාලනය කරන ආණ්ඩුවේ දේශපාලන ආර්ථික මතවාදය, පොලිටිකල් ඉකොනොමික් ඇන් සෝෂල් ඒ අයිඩියෝලොජි එක. මේ අයිඩියෝලොජි එකේ නිර්මාතෘවරයා පිටුපසින් තැනත්තා තමයි අගමැති රනිල් වික්‍රමසිංහ. 2015 බලයට පත් වුණු ආණ්ඩුවේ තියෙනවා ඇත්තටම ආණ්ඩු දෙකක්. අපේ රටේ ඉතිහාසයේ මේක මේ තිබුණේ නැහැ නිදහසින් පස්සේ. එක ආණ්ඩුවක් ජනාධිපති සිරිසේනගේ ආණ්ඩුව, අනික් ආණ්ඩුව අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව. සිරිසේන මහත්තයා ආණ්ඩුව බලරහිතයි. ඒකට ප්‍රතිපත්ති තීරණය කරන්න ක්‍රියාත්මක කරන්න බෑ. ඇත්ත ප්‍රතිපත්ති හදන කියන්නේ දේශපාලන, ආර්ථික, මිලිටරි, විදේශ සම්බන්ධතා ප්‍රතිපත්ති හදන්නේ අගමැති වික්‍රමසිංහගේ ආණ්ඩුව. එතුමාගේ ආර්ථික දර්ශනය හරිම ඉකොනොමික් ඇන් පොලිටිකල් ඐඩියොලොජික හරි කන්සිස්ටන්ට්, වෙනස් වෙන්නේ නැහැ. ආරම්භයේ ඉඳලම ඔහු උග්‍ර දක්ෂිණාංශික ආර්ථික මතවාදයකින් අධිරාජ්‍ය කඳවුරේ ඉතාම හිතයිශී දේශපාලන නායකයෙක්. ඒක එයාගේ පිළිගැනීම. ඔහු කොයිතරම් බටහිරට හිතවත්ද කියනවා නම් මම දන්න විදියට අගමැති වික්‍රමසිංහ තමයි තුන්වෙනි ලෝකයේ එකම නායකයා ඉරාක ආක්‍රමණය හරි කිව්වේ. මිස්ටර් වික්‍රමසිංහ ඉස් ද ඔන්ලි තර්ඩ් වර්ල්ඩ් ලීඩර් හු ජස්ටිෆයිඩ් ඉන්වේෂන් ඔෆ් ඉරාක් බිෆෝර් ද UN ජෙනරල් ඇසම්බ්ලි. UN ජෙනරල් ඇසම්බ්ලි වගේ තැනක් ඉරාක ආක්‍රමණයට ජර්මනිය විරුද්ධ වුණා, ෆ්‍රාන්සේ විරුද්ධ වුණා. ඒ කාලේ හිටියේ පාප් වහන්සේ, එදා හිටපු ජනාධිපති ජෝර්ජ් බිෂ්ට පර්සනල් ලිපියක් යවලා කිව්වා එපා ඉරාකයට ගහන්න කියලා. එහෙම එවැනි ආක්‍රමණයක් අගමැති වික්‍රමසිංහ එහෙදී සාධාරණයි කිව්වා. දැන් මම ඔබට කිව්වනේ අර චාගෝස් දිවයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාව. චාගෝස් දිවයින් සමූහ ඒක අයිති වෙන්නේ මොරිසියට, මොරිසස්. ඒකේ එක කොටසක් තමයි ඩියාගෝගාෂියා. ඩියාගෝගාෂියාව 1965 බ්‍රිතාන්‍යව අමරිකාවට දෙනව සල්ලි වලට. ඒක හිටියේ මිනිස්සු 2500ක් ගිහින් දානවා එක එක තැන්වල. ඒතකොට ලංකාවේ දෙමළ මිනිස්සු අවතන් වුණා කියලා කෑගහන බ්‍රිතාන්‍යය ඩියාගෝගාෂියාව හිටිය මිනිස්සු 2500ක් ගිහින් දානවා එක එක තැන්වලට. එතකොට එයාගේ මානව හිමිකම් ගැන ඔවුන් කතා කළේ නැහැ. ඔබ දන්නවද ඔය මාධ්‍ය මූලධර්ම ගැන ඉතා ඉහලින් කතා කරන්න BBC ඒ වෙලාවේ කිව්වා ඩියාගෝගාෂියාව මිනිස්සු නැහැ කියලා. ඒක මිනිසුන් රහිත භූමියක් විදිහට තමයි හැඳින්වුවේ. ඒක වෙනම කතාවක්. මේ අර මැයි 22 මහා මණ්ඩල යෝජනාව සම්මත වීමේදී මම ඔබට කිව්වා සමාජික රටවල 193න් 116ක් ඒ යෝජනාවට පක්ෂ ඡන්ද දුන්නා. හයක් විරුද්ධ වුණා. 53ක් ඡන්ද දීමෙන් වැළකී හිටියා. වැළකී සිටි එක රටක් තමයි ශ්‍රී ලංකාව. ඒතකොට ශ්‍රී ලංකාව නොබැඳි පිළිවෙතේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම අර යෝජනාවට පක්ෂ ඡන්ද දෙන්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ? ඒක තමයි අගමැති වික්‍රමසිංහගේ දේශපාලන දර්ශනය. ඔය සමහරු මේ චෝදනා කරනවා අර මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට විරුද්ධව සම්මත කළ යෝජනාවට මංගල සමරවීර තමයි අතයිස්සුව කියලා. නෑ, එයා අතයිස්සන්න ඇති. නමුත් ඒක තමයි අගමැති වික්‍රමසිංහගේ දේශපාලන පිළිගැනීම. මෙන්න මේ දෘෂ්ටිය නිසා තමයි ඔහුට අවශ්‍ය වෙලා තියෙනවා අපේ රට ගෝලීය ප්‍රාග්ධනයේ වෙළඳපොළක් බවට පත් කරන්න, ලෝකයේ බලවත් රටවල ගොදුරු බිමක් බවට පත් කරන්න. ඒ තමයි ඔහුගේ මේ දේශපාලන ආර්ථික දෘෂ්ටිය. ඒ තමයි මේ සිදුවීමෙන් තිබෙන්නේ. මෙය රටක් වශයෙන් අපේ ස්වාධීනත්වයට, ජනකොටස් අතර සමගියට, ආර්ථික සමෘද්ධියට, සමාජ සාධාරණයට අතිශයින් හානිකරයි. මේ විදිහේ ප්‍රතිපත්ති අනුගමනය කරපු කිසිදු රටකට යහපතක් අත් වෙලා නැහැ ඉතිහාසෙ. ඔබ දන්නවනම් එහෙම රටක් මට කියන්න. දැන් දකුණු කොරියාව
අමරිකානු හමුදායින්න නමුත් දකුණු කොරියාව පසු කාලයේදී තමන්ගේම ස්වාධීන ආර්ථික ප්‍රතිපත්තියකට යොමු වෙනවා. අද දකුණු කොරියාව ජපානයට කිට්ටු ආර්ථික බලයක් ගොඩනගාගෙන තිබෙන රාජ්‍ය අමරිකානු කඳවුරේ සිටිමින්වත් ස්වාධීන පිළිවෙතක් අනුගමනය කිරීම. දැන් මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලය වෙන්නේ අපේ රට නැවත වරක් කොලනියක් බවට පත්වීම, අපේ රට ආර්ථික වශයෙන් ඉතාම කාලකන්නි තත්ත්වයකට ඇදවැටීම, සමාජ විසමතාව වර්ධනය වීම, ප්‍රචණ්ඩත්වයේ වර්ධනය වීම, ඒක මැද සහරාන්ලා ප්‍රභාකරන්ලා තව තවත් බිහිවීමෙන් රට අස්ථාවර වීම, මේ තමයි මම දකින චිත්‍රය මේ ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය ලෙස.